අද මම ඔයාලට අරගෙන ආවේ චොක්ලට් පුඩින් රෙසිපි එකක්. මේක චොක්ලට් පුඩින් එකක් උනාට චොක්ලට් අවශ්‍ය වෙන්නේ නැහැ මේ පුඩින් එක හදාගන්න. අමුද්‍රව්‍ය 4කින් තමයි අපි අද මේ පුඩින් එක හදාගන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. මීට සතියකට කලින් මගේ YouTube channel එකට subscribers 1000ක් සම්පූර්ණ වුණා. ඒ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. මේ වෙනකොට subscribers 1800කට වැඩි පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙතන අපිට පුඩින් එක හදාගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අමුද්‍රව්‍ය 4යි අපිට මේකට ඕන කරන්නේ. අපිට ඕන වෙනවා milk made gram 250ක්. මම මෙතන අරගෙන තියෙන ලොකු milk made tin එකකින් භාගයක්. ඊට පස්සේ chocolate powder මේස හැඳි එකක්. ඊට පස්සේ corn flour මේස හැඳි එකක්. chocolate powder ගන්න ප්‍රමාණයටම corn flour ගන්න. ඊට පස්සේ වතුර මිලිලීටර් 200ක් ඕන කරනවා. මුලින්ම මම corn flour ටික දිය කරගන්නවා. ඒකට මම කලින් ගත්ත වතුර මිලිලීටර් 200ම තමයි වතුර මේස හැඳි 3ක් විතර මේ විදිහට දාලා කැට නැති වෙන්න දිය කරගන්නේ. ඔයාලා හොඳට මතක තියාගන්න කැට නැති වෙන්න corn flour ටික දිය කරගන්න. ඊට පස්සේ අඩු ගින්දරේ pan එකක් ලිපේ තියලා ඒකට chocolate powder ටික දාගන්නවා. මේ වෙලාවේදී chocolate powder ටික කර වෙයි. ඒ නිසා chocolate powder එකතු කරගත්ත ගමන්ම වතුර ටිකක් pan එකට එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරගන්නවා. විනාඩි දෙකක් විතර pan එකේ මේ විදිහට කැටගතිය නැති වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ milk made tin එකෙන් භාගයක් මම මේ විදිහට එකතු කරගන්නවා gram 250ක්. milk made එකතු කරගත්තට පස්සේ ඔයාලා පරිස්සමෙන් කලවම් කරගන්න. milk made එකතු කරගත්තට පස්සේ අඩි අල්ලන්න පුළුවන් නිසා හොඳට ඔයාලා කලවම් කරගන්න මේ වෙලාවේදී. මම මේ පුඩින් එකට සීනි එකතු කරගන්නේ නැහැ. සීනි රස හොඳටම තියෙනවා මේ milk made වල. ඒ නිසා ඔයාලා සීනි එකතු කරගන්න එපා. පැණි රස වැඩි වෙයි. milk made ටික දිය වුණාට පස්සේ මම අපි දිය කරගත්ත corn flour ටික මේ විදිහට pan එකට එකතු කරගන්නවා. corn flour අපි එකතු කරගත්තට පස්සේ හිමීට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. corn flour මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ අපි කලවම් කරගන්නේ නැතුව හිටියොත් මේක කැට ගැහෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හිමීට පරිස්සමෙන් මේ විදිහට කලවම් කරගන්න. විනාඩියක් වගේ යනකොට පුඩින් එක මේ විදිහට ටිකක් තික් වෙනවා. මේ පුඩින් එක සම්පූර්ණයෙන්ම හදාගන්නේ අඩු ගින්දරේ. ඔයාලා ගින්දර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න පුඩින් එක හදාගන්නකොට මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරනවා. මේ තියෙන්නේ මම පුඩින් එක දාන ලෑස්ති කරගත්ත බෝල් එක. ඔයාලා මේක පුඩින් එක හදාගන්න කලින් ලෑස්ති කරලා තියාගන්න. තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා මේ විදිහට පුඩින් එක දාගන්න පුළුවන් වෙන්නේ මේක හදලා තියාගන්න. දැන් මම පුඩින් එක මේ බෝල් එකට දාගෙන පුඩින් එක හොඳටම නිවෙන්න තියාගන්නවා. පුඩින් එක මේ විදිහටම එළිය තිබ්බත් සෙට් වෙනවා. ඒ වුණාට මම පැය භාගයක් මේක ෆ්‍රිජ් එකේ දාලා තියලා තමයි මේ විදිහට අරගන්නේ. ඊට පස්සේ මම මේකට අයිසින් සුගර් ටිකක් මේ විදිහට ඩස්ට් කරගන්නවා. ඔයාලට මේකට මුද්‍රස් පලන්, කජු රට කජු, වයිට් චොක්ලට් ඒ වගේ දේවල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ බේසික්ම විදිහ ඔයාලට කියලා දුන්නේ. මේ දවස්වල පවුල හැමෝම ගෙදර ඉන්න නිසා ඔයාගේ පවුලයටත් මේ වගේ රෙසෙට් එකක් හදලා පිළිගන්වන්න පුළුවන්. ඉතින් ඔයා මගේ රෙසිපීස් වලට කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.